ියලත් අපේ වැඩසහන් සමඟ අල්ලමට හිිටි වැඩසරන සමඟ අදි අප ඇල්ලෙමට හිිස්ටි වැටසරන් මලාව විසින් නොවේනි කොටසේ ඉන්නේ. ඉතින් ඔබ දන්න අපි පහුගිය සජි දෙක පුරාවටම මේ යක්ක කාරණය යකූත්ත එක් අපේ තියන සම්බන්ධතාව කොට හොයාගෙන අපි නේපාලේට ගිය අයයි කඳුකරේයට කියා ඉතින් අද. අපේ මහචාර්තුමා පොරොන්දදුනා රහුණේ ශස්ත්‍රියයන් පිළිබඳව දැසබෑ රජවුරුන් පිළිබඳව කතාව මේ මේකට ප්‍රස්තුතය කරගන්න කියලා ඔබ මටකගඇති ගියසට ගිය සති අපි වැඩසර හමාර් කකරේතනින් ඒකම මේ ස මංහිතන් මේකටත් අදාහින්දා මං සාමාන්‍ය මේ ප්‍රශ්න වටේදී අපි ප්‍රශ්න ගත්තත් මේ මේ ප්‍රශ්නය ගන්නවා ඉංගලන්තයේ ජීවත්වෙන මහත්ම සමාවෙන්න ඔහුගේ බණ්ඩාර මහත්ම වෙන්න ඕනේ ඔහුගේ මයිල්ල එකේ තියෙන විදියටට සැටත් මගත මේල්ක ෙලතිහුණනා ඉංගලන්තේ ජීවත්වෙන අප රට ජෙෂ්ට් පුරවැසියෙක් එතුමා මේ අහලා තියෙනවා මේ දැන් මුලින් මෙ මෙමන් මේ න කියන දී පන්සේ මහන්සන් පුා ගන්තවලසා තවත් සිංහල පොත්තල පෙරවද ැඳ තුින් ම කියව ඇත්තේ පුරාණ සිංහලට්ටකතා පාද කොටගෙන එම පොත් පාලියෙට නග ඇති බයි. පාලියෙන් සිංහල අට්ටකතා බිහිවූ බාක් සඳහනක් මෙතෙක් මට හමුුවී නැත. පහලියෙන් සිංහලට්ටකතා බිහිූ කාරණය ඒය අනු මගේ වැටිහිමූයේ පළමුුව සිංහලට්කතා බිවි දෙවුණු එමකතා එකතුව පාලියට නැගුණු බවක්්‍යය. කරුණනා කරලා මේක පැහැදිලි කරලා දෙන්න කෙලා ඇතුම පුස්කොල පොතක මේ පින්තුර වගේ ගුත් අපිටවෙලති නවා මෝම ස්තතුතිට මේ ප්‍රශ්නවටෙන් අමතරම මේ ගත්තේ අපිට මේ සාකච්ඡාවට අදාළ වෙන්නත් පුළුවන් හිදස. ඕම මේ ප්‍රශ්නට උත්තරදෙන්න්න කලේ මං ඔබට වෙච්ච ොන්දුුවක් ස්් කරන්ඩුන න්නුවන් ම පොරොන්දු වනනා අපි මේ වැඩ සටහනත් මතක් කළ අ මේ රුහුණේ නාගරික ප්‍රභාවය ගැන තිවිිච්ච කෘතිය ඔබට පිටපතක් දෙනවාය කියලා ජ චාය උපාදන බන්ධය ඒවගේ මේ කෘතිය ලබාගත හැක්කේ කෙසේද කියලා අපේ ශ්‍රාවකයෝ සහ ය ප්‍රේක්ෂක කීපදෙක් මගේ අහල් වෙල්ලති වන ම වලන්ටේ විස්තර සපේල්ලති වන ඇති මට අදයි මේ ොරන්දු විස්් කරහට පුොලො මුණන. ට පොතක්. මගේෙද නරකෑමරයිට පේනවා ඇති මේ අප මාචායතුමාගේ ආචාර උපාදි නිබන්ධනය මේ ඉතා වටිනා පොතක් මගේ නවත් ගල අස්සන් කල් තියන පොමි ස්තු දෙෙස මුහොම පින් ඇ අපි ඒයි වැඩෙසට හැනට එෙළෙම්බේමු බණ්ඩර් මහත්මයා ඒ අහල තියෙන ප්‍රශ්නය. ඇ පිළිතුරු දීමම අත්‍යවශ්‍යයන්වන් මොකද අපි සමහර විට වැඩ සටහනේ ඉක්මනින් 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 සාකච්චාරගෙන යන දේවල් ඒ සවන්දීගෙනඉන් අපේ ශ්‍රාවකීන්ටත් සමාරවිට අපේ ප්‍රේක්ෂකයින්ටත් වහා වටහාගන්ට අපහසුව වන ඇතික බොහොම සාධාරණයෙම කිය එක පිට සංහල මටත්තමාරු මම්ම චර ස්සරා පන පින ඉදන්න මනුසයගලත් ොද හා ොතුරු. ගොන්නක් ලස ගොන්නක් විශාලයි අනික හරි ව්‍යාකුලයි අනික භූගෝලිය වශයේ නිතාම දුරස්ත කලාපවල සිද්ධ විච්චයවා හරි අපි එකට සම්බන්ධ කරන අපි කතා කරන අදගැන නෙේ ය ගැන නෙමයි අපි කතා කරන අවුරදු දහස් ගරනක් පිටිපස්ස ගැන ඉති මේ බැලු බැල්මටම මේ පටහ ගැනීමම දුෂකර වෙන්න පුළන් ඉතින් ම ඒ බන්ඩර් මහත්ම අහලති වෙච්ච ප්‍රශ්නෙන් මම වටහාගත්තදේ තමයි තුමාහන්නේ අපි මටමතකයි ගිය වැඩසටහනත් අපි කිව්වා මේ අපේ සිංහල භාෂාවට මාතෘ භාෂාවන් වෙලා තියෙන්නේ පාලිහා සංස්කෘත භාෂාව කියලා ඒ මහත්මැ කියන්නේ ඒ ඒ එහෙම කියන එක සුදු සුද්ද මොකද ඒමහත්මැ කියවල තියෙන හැටියට අපේ මුල්ම අපේ අපට ලැබිච්ච ධර්මය අපි හෙලාටවා බව්ට පරිවර්තනය කලාටවස හෙලාටවා තමයි පසුකාලෙක පාලි භාෂාවට පරිවර්තනය කරෙගල ේතුමාන්නි වැරදි හෙම කියන එක තුර අපි කිව්වේත් ඒකට ප්‍රතිවරුද්ධ අදහසක් නෙමේ පැන්ම නිතර මතක් කර දෙයක් තමයි. නිිහිදුු මාරාතන් වහන්සේ ලංකාවට වැඩම කලාට පස්සේ. උන්වහන්සේ මේ රටේදී ධර්මය දේශනා කළේ මෙ දීපවාසීන්ගේ භාෂාවෙන් දීපේ දනන්ගේ භාෂාවෙන් දීප භාෂාවය කෙන වචන තියෙනවානන්නේ මහවන්සෙත්තු. එතකොට දීප භාෂාව කලා කෑනෙ මේ දීපේ පවිච්චි කරපු භාෂාව තුර අපි වැඩදර රන් කකිපය කියලා තියෙනවා එක හෙල දීපය. එතුට හළ දීපය වනේ හෙල භාෂාව කතා කර අය හිටපු නිසා තමයි සිහල භාෂා සිංහලනෙම සිහල භාෂා කියන එක එක සිංහල බවට පරිවර්තනය වනේ පස්සේ. මැත කාලයක ඒ සිහල භාෂාව, හෙලභාෂාව කියන භාෂාව තමයි කතා කලේ මේ රටේය තවට හෙල භාෂාව තමයි මේ රටේ හිටපු සුදේශිකායගේ භාෂාවයක පිළඳ කිසිම විවාදයක් නෑ. නමුත් අපි මේ දැන් කතා කරන අප විවාහාර කරන සිංහල භාෂාව සකස්වීම සඳහා අපි කතා කරන වචනවල නිෙරුක්තිය. එඇටිමෝජී ක කියලක කියක හැදිච හැටි. ඒක දිහා බැලුවත්ත හම ඒ මූලය සම්බන්ධවෙන්නේ එක්කු පාලි භාෂාවට එක්කෝ සංස්කෘත භාෂාවට. දැන් එහෙම කියනකට මම කියන එකට වඩා හොඳයි මම උදාහරණය කරම් පෙන්නන එක. දැන් සිදත් සඟරාව. අපි ව්‍යාකරණය ගෙන ගැනීම සඳහා පාවිච්චි කරන ප්‍රධාන පොතක්න සිදත් සඟරාව. ත සිදත් සඟරාව අපේ භාෂාවේ. විවාහාර භෂාව තින ලිග බේදය ගැන පැහැදිලි කරනු එ ලිංග බේදය ගැන පැදිලි කරන කොට සිදත් සංග්‍රාකරක් කියනවා ඔහු සිදත් සංග්‍රාාවවිල්ලයාා තිබෙන හැටියටම කිව්වෝතුන් සකු සත් අනුසරෙන් ඇතද සදනට ලිගු බේ නොපනේ වහර වෙසෙසෙක් පුම ඉතිරි ලිගු දෙක විනා. සකු සත් අනුසරෙන් සකගෙන සංකෘ. සත් කියනතන ශාස්ත්‍රය සංස්කෘත සාාත්‍රය සකුසත් අනුසාරයේ අසා අ ඇතද අදනට ලිංගුබේ ලිංගබේදය හැදෙන සංස්කෘත ශාස්ත්‍රය නොපැනේ වහර වෙසෙසෙක් පෙනෙන්න්නේ නෑ පැනෙන්නේ නෑ ඉදිරිපත්වෙෙන්නේෙ නෑ විවහාර විශේෂයක් නොපැනේ වහර වෙසෙසෙක් පුම ඉතිරී ලිින්ග දෙක වෙන පුරෂ ලිංග හා ස්ශ්‍රීලිංග ඇරෙන්ඩ වෙන ලිංගබේ දෙයක් අපට පේනෙ නැහැ විවාහාර භාෂාවේ එත පුංසකලිඟ කිය පාවිච්චි කරන භාෂාව බේදය ඇතද සංග්‍රව කියන්නෑන්න කියන්න ම සංග්‍රවි කිය එක ම කැන නොපේනේ වහර වෙසෙසෙක් පුම ඉතිරවු ලිංගු දෙක වෙන නොපැනේ වහර වෙසෙසෙක් පැනවෙන්නේ නෑ වහර විවාහාර විශේෂයක් පුරුෂ සහ ස්ත්‍රී වශයෙන් එතර මේ අප බන්ඩාර් මහත්මයහගින් නොනම් ඔබතුමහපු ප්‍රශ්නයට සිගත් සඳරාකරූ දොස්නි දහතුන්ගෙන සතවර්ශි විත්‍ර වෙනකොට කිවදේ තමයි අපේ විවාහන භාෂාවේ ලිංගබේදේ හැදිලතියන සංස්කෘත ශාස්ත්‍රය අස්රයෙන්. ත අපට පිළිගණඩ සිද්ධ වෙන සංස්කෘතය ප්‍රාකෘතයක්න පාලිය කියලකන්නේ. එතකට සංස්කෘත පාල්ලි අප අපි කතා කරන සිංහල භාෂාව. කරනවා කිවොත්. කෘථ කියන මූල. සංස්කෘතය එක එන්න පාලිියයට ඇවිල්හම දිගට එතකොට මේ විදිහට අපි මේ කතා කරන භාෂාවයේ තියෙන්නේ පාලි සංස්කෘත උරුමයක් එක්කු තත් භව එකො තත් සම ඔය දෙකෙන් සිද්ධ ච්චවා න තබව කල තියන්නේ තසම තබාව කියම අපිදත් වසාකච්ා කරන්නක වැඩසටානක එතකොට එනිසා එමහත්මයා ඒක වැරදි විදිහට තෙරුම්ග නවශ්‍ය නැහැ අපේ හෙල භාෂාව කියනෙ එකක් බුණා ඒක තමයි අපේ දේශීය භාෂාව හැටියට අපි පිළිගන්න එක අපි පෞද්ගලිකව කියන කතාවක් නෙම ඒ ග්‍රන්තාරූඩ වෙලතිය නො සසිහල භාෂාවය කියෙනනවාචනය එතකොට හෙලා අටවා කියනයක ගැන ඓතිහාසික විමර්ෂනතිය නො තිඒ ගැන කිසිම විවාදයක් නෑ. එනිසා සිංහල භාෂාව පාලි සංස්කෘත භාෂාවයෙන් ගොඩ නැගුණයි කියන එක අපි මේ අද විවාහාර භාෂාව සම්බන්ධයෙන් කරපු දෙයක් මිසක් අපි පුරාණ හෙලභාෂාව සම්බන්ධයෙන් කරපු කතාවක් නෙමේ කියන එක මේ වෙලාවෙ ඒ පැනට පිළිතුරක් හැටියට ලබාදන්නට අවශ්‍යයි. හරි දැංඟ ංගිතන්නේ එඒතුමට සාධාරණ පිළිතුරක් ලැබුණ වෙන්න ඕනේ. මේ අපි දැන්පුල පුලාා බලාඉන්න ඔබතුමගේ සතිය වෙච්ච පොරුන්දුව. රුණට යන්න. තව ප්‍රශ්නයක් රෝගණට යන්ඩ කලින් තියෙන නුවන් අපේ මහත් මේ ක හපු ප්‍රශ්නයක් ඔනකද. ඒ මහත්මය අහල තිබුණා මේ පහුගේ වැඩසටහනක අචාරය නිමල් පෙරේර මහත්මයා ප්‍රකාශ කලාය. ලංකාවටතාාපු හෝමෝසපියෙන්වරු පහතරට තෙත්කලාපේ වාසභූමි කරගත්තා අය නමුත් මමම වැඩසටහනක කිව්වාය මේ යක්ෂ නාගවරු උතුරු ඉන්දිය කඳු කරෙන් සංක්‍රමණය වෙලා මේ ස්ථාපනය වෙන්ඩ ඉඩකඩ තිෙනවායි කියලා එතොට එහෙම උනාාන් නං අ නිමල් පෙරා මහත්මයක් කියපු ඒ හිටපු හෝමෝ සාපියය නොරුන්ගේ පරම්පරාවට මොකද නේ කියලතරයි මත මේට උත්රයක්ත් දැන්න තම පැදිලේ කියන්න පුොලොම් පළමිම කියන් ෝන ආචාර නිමල් පරමත් ොෝම නිවැරදිඒ ප්‍රකාශය කලා ඒ සත්‍යයක් ඊට පස්සේ මම වැඩසටහනක සඳහන් කරලත්යේනවාමීට පෙර මේ ලෝකය හරහා සිද්ධ වුණු සංක්‍රමණ එක විට සිද්ධවෙච්ච එක සංක්‍රමණයක් නෙමේ ලෝක පුරා මිනිසුන් සංක්‍රමණය වීම කියන කාරණය හිම යුගයේ මැදබාගේ අපි කියන මධ්‍ය පලයිස්ටු සීනය කියලා සමරිට මධ්‍ය ප්ලයිස්ටුසීන යුගයේ ඉඳලා මේ කණ්ඩායන් ලෝකයපුර සංචරණය කිරීම ආරම්භවෙන්ඩ ඇතිඒ පිළිවඳ සාක්ෂිදැන්තියෙනවා ජාන විීම පිළිබඳ හදල තියෙන සිතියන් දෙ බැලුහමට පේනවා ඒ විසරණය ඇති වෙලා තියනවා. එතකොට ආචාරය නිමල් පෙර මහත්මයක්ැකිව්වේ මුල් යුගයේ ඇතිවෙච්ච සංක්‍රමණාවලියකින් අපි දන්න අපි මීට කලිනුත් පැහැදිලි කරා මීට අවුරුදු හැටදාහකට පමණ උඩදි ස දකුණුවාසියාවට මේ නූතන මානවයාගේ සංක්‍රමණය යම් මුදුන් පත්වීමට පත්ල තිබන කියලා ග අප්‍රිකා පැත්ති විල්ල ැවෙල්ලා. ඉතකොට ආචාර නිමල් පෙර මහත්මෑලා සාකච්චා කරන විදියට ඉදිරිපත් කරලා තියෙන විදියට පාහියංගල අවුරුදු හතලිස් සටදාහකදී මේ නූතන මානවයා වාස භාවන කර බව පැහැලි කල්ලා තියෙනවා. ඉදි හරි හොට ගැලපෙනවා. දකුණු ආසියාවට මීට අවුරුදු හැටදාහක්ට උඩ දෙඔු ඇවිල්ලා ඒ පැමිණීම යම් මුදුන් පත්වීමකටාව නං. හතලිස් සටදාහකට උඩදි පායියංගලයේ මානවයන් සිටි බව්ට සාක්ෂිලැබීම විම තියටටකාරණයක් නෙමේේ. එතිම එකක තම වැදගත්මකද අම හිතන හැටියට දකුණවාසයාව වෙනකොට නූතනමානවයාගේ පැමිණීම පිළිවඳ පැරනිත්තම දිනවකවානු තියන අපිට ස පි හගෙන තිනට ලැබිලති වාසාවකට වගේ අපේ මේ නිවර්තන කලාපියය ගල්ගහාවල පරවතාවරණවලේ සාක්ෂි නිරුපද්‍රිත්ව ආරක්ෂාවෙලලා තියනවා. ඉති අපේ බොහම දක්ෂ පුරාාවේදයක් නෝ මෙමට එලම්ඹිලා මෙම බොහම පරිස්සවෙන් අරගෙන මෙම ඉදිරිපත් කරලා තියෙනවා. එතට එක රැල්ලක්. එතර මහත්ම හලතියන තකොට යක්ක්ෂනාග කියලා නේපාලය ඇසෑ එ පැත්ෙන් ටිබෙට් පැත්තිෙන් ආපවායගින් ආහෝ මොකදනේ මේකයි කියන්න තියෙනෙ ද මම කලින් වැඩසටහනක කිව්වා ැ අවුරදු හතලි සටදාහකට උඩදි මේරට මිනිස්ස වෙල්ල පදිංචවෙලා ජනාවාස ව්‍යාප්තව වනහම අපේ ආචාරය සිරාදරණ කල මහත්මෑම ඔහුගේ ආචාරය නිබන්ධය තැනක සඳහන් කරලතියනවා පැහදිලි කල්ල තිීල තියෙනවා. ඒ ආපු අය බීටවුරුදු දහදාහකට පමණ උඩදී බෙදි ලගිහිල්ලා වැදි ජනතාව දෙසට විකාශය වන්න ඇති කල කණ්ඩායමක්. එතුර අපට පේනවා අර හිටපු නූතන මානවයාගේ එක කණ්ඩායමක් බෙදිලා වෙනතකට මෙම වර්ධනය වෙමින් වෙන සංස්කෘතිය වර්දට වන්නම වර්ධනය වෙනවා අයගොල්ලෝ ඒ වෙනම පරිසර කලාපවල වන්නඩ පුළලුවන් අපේ සංස්කෘතිය කියක තීරණය කරන්න අප ජීවත්වන පරිසර කන ජීව ංස්කෘතිය සංස්කෘතියහද ීතල අප පරෝගන ජීවත්තෙන්ට ගන්න සහ සීතලයෙන් වැලකීමට අවශ්‍ය කරන තාක්ෂණ නිෂ්පාද පාදන ඒවාගේ ට තාක්ෂ තක්ෂණයක් ඒල්ලංඟට අපේ භාෂාව. අපි සලගන්නෑ මේ ඉකෝලජි හැන තම් මේ පරිසරය කියන එ බලපානොයි කියලා අපේ භාෂාවට තනිකර භාෂාව නිර්මාණය කර ගණ්ඩ දෙගනි වචනවල ශබ්ද උච්චාරණය ඒ ඔක්කම පරිසර එක ෙ න සිතටවල නිසුහ මිතා කරන එඒම කතාරන්න ඔවන්තා කරන වචනවල සහ අකුරුවල්ල තියෙනවා අ මේ උෂ්නය උපදවන ගතියක්. ෆශබ්ය හර ඕස්ථජ ඌෂ්මාක්ෂරය කලකන් ඕස්ථජ ඌෂ මාක්ෂරය කලෙන ොල්ලොනි ෂ්න පදවී කතා කරන්නා.ෆෆර්ශබ්දේ. අපට අපි දැ බ්‍රාක්මීයක්ක්ෂර ලියලා බෝහම පුරාණ කාලකදල එන සමාජයක්නෑි නම අපේ බ්‍රහ්මියක්ෂරල ෆක්ෂය නෑ නට සිංහල භාාවය සිංහල හ නැ. අපි අර මේ එ අකුර දාලා හදන හලුතෙන් අප අජත්තිලකසන හත්තවෙලා හදන් හදල තිනවකුරු ටොෆී කියෙල ලියන්ට අපි පයන්නට එ අකර දාලා ලියව ම් ම් ම්ල ලියගන්න බැකරක් නෑ නෑ පස්ෙ කාලෙ දන්ර උපත්මානය කලක හැදල තියෙනි කකුලුව කියල කියන්නඒ උපත්මානය හදැන් අරගෙන තියෙනවා එදැන් අහන පි හුවන ප්‍රශ්නැත්තයි මෙච්චර හ පංකංකරමු අපිට බැරිුණද ෆර් සබ්ියයටකුරක් හදාගන්න අකුරක් හැදුව නැතේ ඕන් ැති නිසා. අපට ෆෝ ඕෑ. කියනට නිතර මුෂ්ණය උපදින්නේ අපින නිවර්තනලලා පි රට ගට න උෂ් උපදවන්න්නේ පුළලන්ද ෂ්නේ පිරන්න එතක න නෑ තැ ේ පැත්ත පලාදක කකරුවල නෑන නෑ තැන් උදහරන කැරියට ඉන්දියානු ආරකර ශබ්ද කරන්න කොහොද ආර් කිය ආර්ල තමන්දන්න අපි මිත්‍රියෝ ආර්කෝජි කෙලතම කියන්නේ ඒනන්නේ කට ඇරල්ලා උෂ්නය පිට කරඩයි අපට ඕන එතකොට උෂ්ණය උපදවා ගැන්ඩ ඕන සිතරටොල්ොල තු සිීතරටොල්ොල අකරාදිය තුළ ෆර්ශබ්දයක් තියෙනවා තේතකොට මේවාගේ දැන් ඔය ගොටරෙල් කියනේවා කියැන මුරදන්නේ ශබ්ද ධන්තජ ශබ්ද මේවා සංකලනය වීම පරිසරයක් එක්ක ඇතිවෙන ලක්ෂණයක්. එතකොට අපට දිය දනවා දකින්න අපේ භාෂාවට බලපාන ට ලපාන අප ශරීර ප්‍රමාණයට දැන් අපි අපට තියෙන්නේ නිවර්තන දේහ ලක්ෂන් ට්‍රොපිකල් ඇනටොමිකේන එකන අපි පුංචි එතකොට යුරෝපේ රටෝලමසු උස මහතයි ඒ විදි අයිඉතින් අපිස්සර පොිකාල්ල එහොම කෙන ඒය මස් කනවා ඉඳදා කිරිබුණෝවා එලට උසයි කියලා නමු අපි දන්නවා අපි අපි හෙම ඒතරන් දිගඵල උස වඋනානන් එ හැම අපේ ශරේරයෙන් ඉවත්වන දහඩිය ප්‍රමාණය විසාලයි යතුට අපිට හරි පිපාසයක් ඇත්තියනො අපි හැදිලතියෙන්නේ මෙ නිවර්තන කලාපිය වි දිහනේ කාන්තාරය හදන ගස්වල මහ සාල කෙල් කොලාගේ තිබුණ නන්හම ගත් පවතින්න බෑනි. එතුරට තෙත් කලාපේ ගස් වලතම විශාල පතර ර මේ ලොකොට හැදිලතින්. එතොර මේවාගේ බැලු හම පරිසරයක නිරණයික පරිසාරය නියතවාදයක් නෙමේේ නවත් පරිසරය එක්තරා වැදගත් සංගටකයක් මිනිස්සුන්ගේ සංස්කෘතිය හැඩේ තීරණය කරන්න. එතකොට අර අවුරදු දහදාහකට උඩදි බෙදිලාගිය අයගෙන් වැදිජනතාව විකරණය වනායි කියලා කියනව නං. ඔවුන් එසේ බෙදීියන්ඩ ඇත්තේ මේගේ යම්කිසි පරිසර සාධකයක් එමට උන්නතාන්ශපිලබඳ ප්‍රශ්නයක් කෝන්ජීවත් ව එනිසවු බෙදලවෙෙන් වෙලා යන්න ඇති. එ එකකොට ඒට එහම ෙදිල ිහාම ඕෝගෙන් තම වැදි ජනතාව පැවැති ල එන්නේ. ඉතර හත්මැහැව දැන් අපට පැදිල්ලි අ නිමල්පර මහත්ම කියපු කණ්ඩායමෙන් වැදි බෙදිලාවෙෙන්වෙලා විකාශය වෙනවා. ඒ අතරතුර තමයි හුඟාක් පසු කාලෙක එක ඇනේ නවශිලායුගේ අවුරුදු නමදාහකට මෙහා පැත්තේ ඒ නමදාහකට පෙහා පැත්ති පසමට පන්දා හයදාමට හාරදාහාවෙන්ට පුළුවන් දැන් දකුණු ඉන්දියාවේ නවශිලායුග මේ නවශලායුගයේද තමයි දෙවන සංක්‍රමණ රැලි පටන් ගන්නේ එතකොට ඉන්දාවේ දකුණ ඉන්දිය අපට ළඟෙම දුණු ඉන්දියාවන දකුණු ඉන්දියාවේ තියෙන නවශිලායුගය කාල නිර්ණය වෙලතිෙන්නේ ක්‍රිස්තුපූර දෙදස් හත්සීයට පමණ හ එතකොට අපිට බෙරගල සුසාන භූමියයෙන් හම්බෙන කාබන් දෙෙන නිර්ණය කිස්තුපුර දෙදස් හරසිීය. එතරට දකුණු ඉන්දියාවේ නවශිලායුගගේ ක්‍රස්තුපුූර දස් හත්සියය මේ මේ කාලොවල් වලදී මේ මේ කඳු හරහා මේ ප්‍රදේශ හරහා මිනිස්සු සංක්‍රමණය වෙන්න ු එකතන කියන්න පුලන්ට යයක්නේ විශේෂයම හෝමෝ සේ පියන්ලම ඉන්න නෑ පිරිමි සත යා නිතරම අලුද්දේවල් ගවේශණය කරන්න අලුද්ධයක් බලන්ඩ තමයි යාගේ නැබුරුව තියන්නේ තැන් බලන්ඩක ැම පහුගගේ මස කීපේ අපිට ඔහක හට ත ොරට දැන් තේරනට ැන්ම ගම්පාජයල පැතිවල ඉන්න කට්නා පැතිවල ඉන්නටියට තේරෙනවාට විශේෂෙන් පිරිමය ෝල් කරහටේ වලියට බගන්ට බැඩ කියලා එක තම තම මට ගති ට. ඒ එකත් එහෙමයි එකො ලන් ඩරම මේ දැන් මේ අපේ ජනවාද්‍යවල පෙන්න්නවා මේ කොවිඩ රෝගීන් දැන් වාර්තා වෙල තිබෙන නගර එතට මේක මූලේ හැටියට මේ කටුනායක මිනුවන් ගොඩ ඒ ප්‍රදේශ ලකුණු කරාට අපට හෝරන ගාල් ඉතිත්තිත්යටන යාපන ්‍යාපනය මේ කොයිතර සංචරණය කරනු අද මේ අය ඒඉගන ම අපිට නොතේරුුණාට මිනිස්සු කොච්චර සංචරණය කනවා ද අපට තේරෙන්නේ නෑ. ඉති ඒක ඒ ඒක මානු පරිාම ද මේ එකක්නවන් නැත්තන් කොහොමද අප්‍රිකාවෙන් පිට වෙලා මේ සමස්ත ලෝක එක පැත්තිකින් ස්කන්ඩිනේවාවට යන ගගීල්ල ජනවාසකර ඉට ප මේ පැත්ති ඕස්ට්‍රලියාවට ග විල්ල ජනවාස මේමස කොච්ට ඇවිදද. ලෝකෙ පුරාම ගිය ජාතියක් හෝමෝ සේපන් ලල හිේදන්න බෑන ඒගේ හැටිය පරිනනාමෙන් ගෙන ලක්ෂන හිදන්නේ කරන්න කඩඩනේ ඒ සංකර්මනය වලක් අන්නද ඒ සකරමය වලකල එකතන රද ඉති ඒහින්දා. මේ අපි තේරුන් ගත යුතුයි අඇර මහත්මැහප ප්‍රශ්නය ඒ දෙවනිරැල්ල සිද්ධ වෙනවා ක්‍රිස්තුපූර්ුව දෙදාස් පන්ීය දෙදදා ශයිසි කලික වන්නඩ ඇති අපටත් දැ කාබන් දය නිර්ණ තියෙනන කණුරේ සොහොන් හදපු කට්ියයක් හිටියයි කියලා එතුට මේ අය. මේ අයි තමයි අපේ දේශය පිරිස දැන්ඔේ අපේ වංසකතාවල යක්ෂ කල අඳුන්වන්නේ ඉන්දයාවිෙන් පැමිණෙන්න්න සංක්‍රමණ පිරිස මෙට ගොඩ බහිට මහිට පොටයන්නේ ිගලුණනි දේශය කටතිය. එක එක තකානු කෝල්ලන්න ොර එහමනං අපට ඒ අයිගේ ඇතම දින දැන් අපට පේවා ක්‍රිස්තුපුර දෙදදා සාර්ශය රංචා මටම එක්දා සස්තුන් සය පණහා උඩ රංචමටම මේ ඉදස් දේශය විසිපහ මේ අදී වශයෙන් බැලුහම අපට පේනවාර නවශිලායුගේ කියන කාලය තුළ මේ ආසියානු කලාපය සසා සයමෙන් පිටවඩත් පුලන් සිද්ධවෙච්ච ජනංක්‍රමණ මේ රටේද කඳුකරයට ග ගොුණුවවෙච්ච පසුකාලයෙ අපි දේශීය ජනයායයි විශ්වාස කරන සංරචනය. ගොඩනැගීම සඳහා මේ සංක්‍රමණ නිෂ්ක්‍රමණ තද බල ලෙස බලපැෑවයි කියෙනෙක අපේඉතතාම පැදිරයෙන් සරේ මහත්මැටමං උත්තර දෙන්නේ කැමති එකට අර මේ බෙදි ලගිය ප්‍රාගයිතිහාසික ජනතාව වැදි ජනතාවට ඒගොලොක් මොකවත් න්න ඒගොල්ලොත් අරගොල්ලොත්ක ස මාන්තරව ජීවත්වීම සහ ඇඩ්මික්ෂච කියලා වචනය අපි කලින් අඳුන්න ලදු න එකකන්නේ එකතු වී මුසවීම එකතු වී මුසුවීම කියන එක අර දේශීය වර්ධනයායි එකතු වී මුසුවීමයි කියෙන දෙකම එකට ඉන්ඩිජිනීස් ඩිියලප්මන් කිය එකයි ඇඩමික්ස්ච කියන එකයි දෙකම ජනපද කරනේදය බලපාලා තියෙනවා අපට මේ අපි දූපතක් හැටියට එතකොට ඒ නිසා අපේ හිටපු දේශීය කියලා කියන ප්‍රාග්ග යිතිහාසික පිරිස්ස එහෙම යට පත් කලා ග නෑ ඔවුන් ඔවුන්ගේ අනන්්‍යතාවතියා ගත්තා ආපු අයත් ඔවුන්ගේ අනන්න්‍යතාවට එක් අහුුණ එකහ වෙලා මේක තනි කුලකයක් හැටියට පස්සේ වර්දන වෙන්න පට ගත නම්ත් තනි කුලකයක් කියලා කිව්වට? මේක අර අපි යක්කු ගැන කියපවෙලලා කිවනේ යක්ෂෝ කියල කියන්නේ නම යක්ෂ වනාට මේගොල්ලෝ එත්නෙක් මොසයික් එකක් කියලාැන වාර්ගික වශයෙන් එකට පැටලුණු දැක් වල කියලා එත්නක් මොසයිකයක්. එතර අපට පේනෝ අපේ රටත් මෙ හිටපුූ මේ වැදි ජනතාව කියලා අපට පස්ස පේෙන් ආදිවාසී ජනතාව දැ ගොල්ම කෙන ගොලො ක්ෂ. ර්ගෙල ද වන්නේ ලැත්තු අවස්ථාක්කිපේක දෙදේක ප්‍රකාශ කනවා නෑයක්කු ගැනයගොල්ලො කතා කරනවා හරි ඒගුල්ලුව වෙනුවෙන් කිරිකොරහ නැටීමේ මංගල්ල තියනවා එතකොට මේ වැදිජනතාව අතරත් කණ්ඩායන් තියෙනවානේ වරිග තැන් එතකොට මොනාද ඌරු වරිගේ මොරාන වරිගේ හැරි ඔමි කලා වරි තියනවා තන ඒක ඇතුලෙත්. ම්යම් කණඩායමක් තිෙන ඒ ක්ඩායම් බෙදීම සඳහා පදනම් වූ පදනම සමහර විට අර ඇඩමික් කියන ක්‍රියාවලියේද ඇතිවෙචදේ වෙන්න පුලා සෑ අ ක් අපිය හරි අපරු උදාහරණයක් දර්මත ඇති නඟවෙ ෆඩ් සලට් එකයි ෆුඩ්ජසකයි තියෙන වෙනස ෆඩ් සැලස් එක ගස් ලබූ අන්නසේ තියන පල අඹ වෙන වෙන කෑලි හැටිතින අපිය හැ එකට කනවා පුුඩ ජතකම ඔක්ොම එකට කැලත්ලා හැවිදිර තියෙන්නේ හරි අෆි විරාමයට යනවා තැපැලදැන් සක්‍රිය වෙලා තියනවා ඔබ පුුවන් අලිට ිස් ැතෙම් පැල් පෙටේ විස හතලස් පහ කොලබ නැතෙම් අලිට ිස්ත්‍ර තැල් පෙටේ විසයි හතලස් පහොප කියෙන ලිනට නැතව වන්න නැත්තම් ති ය කොයි මාර්ගගාවත් ඒකම අප ඊම් එල් වලට ප්‍රශ්නය වන ඔයි කොයි මාරංාවත් අපි තෝරාවේරාගෙන ඒ වැඩස්්‍රහන්ට අනුකූලව ඔබ ප්‍රශ්යර යන මහ ප්‍රශ්නලට ඔබලන්න චාර්රතුමා ඒ වැදගත්කම පරිදි පෞද්ගලිවත් පිළිතුර ඇවලති නො හරි අපියන් විරාමේයට පිරාමේ අනතුරුව නැවත් අල්ිමිට හිස්ටි වැඩස්රන් සම.